Api silu dina me ketuvela me satya api piliganato. Elie inna minisunta terenawa unta penawa unta dina patama tiena prasna. Om mirikeno. Rupiela opatane vela tieno. Ahara mila ihalagila tieno. Gas tikane. Fuel tikane. Electricity tikane. Om di tamatma dadi pidane kada akwela tieno. Api hamotama peno. අමුත් ඇත්ත වශයෙන්ම කොහොමද මේකට එළියට එන්නේ මේකට එළියට එන්න නම් ආර්ථිකයේ වෙනසක් තමයි වෙන්න තෝරන That's what we have been telling throughout This is not simply a political crisis This is a economic crisis The economic crisis had led to this political crisis That is why we have been begging all parties across the board to get together and work on that Please. Right, let me. Inna ko ida pasha katha karan. Garu mandi ma weda gatu dira khatu tu karan. Inna it's not. No, eminta garu katha na ke tumani ekai mama kiwe api ekine kaata angilla dik karan na giyot mama hitana wa vijaya apu dao seven dal kang angilla dik karan na pulwa. Da ekata ma atta. Pahugya aurudu dange da mandakka meka atta minisun te kian dona. Meka ing api desa palna wasi gan na giyot on taraha vela menama gahanwa. Kahana kota teh mageng kahana mama bayai tiko oh, mama bayai mangnya ini yudha keran dene mei mangga ave mang yudha keran dene mei mangga ave mama bayai mang menu ave mama bayai mage daruwa menu ave mama bayai mage demo piam menu ave ame mama api satta pahak kuat mekem wanca kerlane karo kata naik katumani mama mei mei dure baragan di sella urutu pahakata mang sabagata keran na mage ada yang badu hati ada miliana hatalis tegak gevalati Amma satu ekor mau kayak apa Eka rupiah lah kapi mereka hambo kerja, nih. Mage ada aja men siar dahaya kuat men silu wara prasada teh kapi telah bilan, nih. Tapi wiswa sekarang mereka ada dayak keran na puluan kira. Eh orang kama hinda ya pia. Apa samahara minisu? Iga negat teh minisu kira lagi naya. Nama men inda. Ara alisabri, matu mage. Gedera gini gat teh. Samahara ni dek juru. Ma ujaruin. මේ මොන රටක්ද මේක මේ මොකද්ද මේ රට බුදුහාමුදුරුව පය තිබපු රට සියලු සත්වයෝ නුදුක්වත්තා නිරෝගී වෙත්වයි කියපු රට අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි ගන්නකොට උඩපණ ඉන්න පුළුවන් රටක්ද මේක මොකටද අපිට මේක අපිට මෙලෝ දෙයක් ඕනේ නැහැ අපි සද්භාවයෙන් විනාශ කර විශ්වාස කරා මේ රටට යක් කරන්න පුළුවන් කියලා ඒක වරදක් නෙවෙයි මම විතරක් නෙවෙයි 69 ලක්ෂයක් මිනිස්සු විශ්වාස කරා මම පිළිගන්නවා ආර්ථිකයේ කළමනාකරණය අමඩුපාඩු තිබුණා. හැබැයි අපි වරදක් කරලා තියෙනවා නම් අපිට උසාවි ඉස්සරහට අරගෙන යන්න. සාමූහික වග කියන්න අපි හැමෝටම ලෑස්ති. අම් කාටද බලය දීලා තියෙන්නේ පාරේ නවත්තලා වාහන චෙක් කරලා මොකවුද කියලා බලන්න. පාර්ලිමේන්තුවට එන මිනිස්සු බලක් වන්න. ඕන්ට එක නිදහසයි අනිත් එකට තව නිදහසක්ද? ගිනි තිබ්බම මේ ප්‍රශ්න විසඳෙනවද? ඉතින් මම නම් කියන්නේ මම මොකටද මේක? මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැත්තම් මම මැරෙන්න නම් මම බය නැහැ මම ඉස්ලාම් භක්තිකයෙක් ඇටියට මම විශ්වාස කරනවා මම ඉන්දිස්සෙල්ල දවසේ ඉඳලම මම මැරෙන දවස නිශ්චය කරලා ඉවරයි කියලා නමුත් මගේ දරුවන්ගේ අනාගතය මගේ මවගේ අනාගතය ආරක්ෂාව එයින්ද මේ බොරු කියන එක නවත්තන්න ඕන මේ බොරු වලින් විසඳන්න බෑ මේක මේකට අපි විසඳුම් සොයන්නට ඕන ඒකින් තමයි අපි අතම් දැන් මම ගරු කතානායකතුමනි සභාගත කරනවා මේ මහා ලොකු ප්‍රවුඩ් ශ්‍රී ලංකන් කියලා එකක එක පුද්ගලෙක් මෙන්න අහනවා Do you know where Ali Sabri resides? Rikash Rumi කියලා මිනිස්සෙක් reply කරනවා You just wondering it is a nice house must see no must be real nice one මේ හතට ගිනි ඇවිලෙනකොට මොකද්ද මේ කාලකන්නේ සතුට මිනිස්සුගේ ගෙවල් විනාශ කරන එක මිනිස්සුන්ගේ නෙමෙයි උන්ගේ සහෝදරයන්ගේ උන්ගේ මේකෙන් පුළුවන් ද මේ ප්‍රශ්නේ විසඳන්න නේද අපේ ප්‍රශ්නේ ඊට වඩා ඉතා බරපතලයි ගරු කතානායකතුමනි මම එදා කිව්වා වගේ අපිට තියෙන ආදායම වගේ 3.4 ගුණයක් වියදමයි අපි විසඳන්නට ඕන 1948 මේ රට නිදහස ලැබනකොට 113 දෙනෙකුට එක රාජ්‍ය සේවකයෙක් හිටියේ අද ඉන්නවා 13කට එක රාජ්‍ය සේවකයෙක් මේක ගැටලු විතාමත්ම බරපතල ගැටලු කොහොමද අපිට මේක මුදල් හොයාගන්නේ
අපිට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඒ සියල්ල වැහිලා මම ගරු විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. එක ශේෂ්ත්‍රයක් පිළිබඳ කතා කරාම සංසාරක ශේෂ්ත්‍රය 2018 වර්ෂයේදී අපට ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ලැබුණා. එහා සමාන යම් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝ එළියට යනකොට එකෙන් වියදම් වුණා. නෙට් එක 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නැවතුණා. පහුගිය අවුරුදු දෙකහමාර තුල බිලියන 7.5ක අපිට සංචිතයක් තිබුණා. හරි. හැබැයි බිලියන 8ක් ගෙවලක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේක මේ එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නට බෑ. අපිට පොඩි ඉවසීමක් තියෙන්නට ඕන. නැවත සංචාරක කර්මාන්තය ගොඩනගන්නට ඕන. නැවත අපේ මිනිස්සු කවුරු ආවත් මම ඒකයි ගරු කතානායකතුමනි මම මුදල් අමාත්‍ය ධූරය දරනකොට මම නැවතත් ගරු විපක්ෂ නායකතුමා සහ හර්ෂ ෆනෑන්ඩු හර්ෂ ද සිල්වා මැතිතුමත් එක්කත් සාකච්ඡා කරා. එතුමන්ලට සම්පූර්ණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධිපතිවරයාට මහා බැංකුවේ අධිපතිතුමාවත් භාණ්ඩාගාරයේ ලේකම්තුමාවත් පැය 3ක් විතර යවලා සියලුම දේවල් එකක් නැර ඇත්ත ඇති ආකාරයට පැහැදිලි කරලා දෙන්නයි කියලා කිව්වා. මම ස්තුතිවන්ත වෙනවා උන් වාඩි වෙලා ඒ පිළිබඳ අධ්‍යයනය කරා. ඒ අනුව අපි දැනගන්නට ඕන අපිට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් අපි මේ debt restructuring කියනවා. බිලියන 52ක් අපිට ගෙවන්න තියෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරගන්නට ඕන. මම දැක්ක අයියේ අපි IMF එකත් එක්ක දිගටම සාකච්ඡා කරාට පස්සේ ඔවුන් සාධනීය පිළිතුරක් අපිට ලබා දීලා තියෙනවා. 24 වෙන වෙනකොට ඔවුන්ගේ ටෙක්නිකල් ලෙවල් නෙගෝෂියේෂන්ස් ක්ලෝස් කරනවා කියලා තියෙනවා. ඊයේ මහා බැංකුව අධිපතිතුමා කියලා කිව්වා RFP කෝල් කරලා ලීගල් ඇඩ්වයිසර්ස්ලත් ද ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්ස්ලත් අද නැත්තම් හෙට කැබිනට් එකට දානවා කියලා කිව්වා. කවදාරි කැබිනට් එක මොහොත උනාම මේ සියල්ල තුල ඒක ඉක්මනට අපිට කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කවුරු හිටියද කියන එක අදාළ නැහැ. ඒ ඩෙට් ටික කපා ගන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී වෙනත් ආකාරයකට මුදල් ලැබෙන්නට අපිට කටයුතු කරන්න වෙනවා. EFF කියලා කියනවා extended fund facility. ඒ කියන්නේ අපිට බිලියන 4-5ක් පමණ ප්‍රමාණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන අවුරුදු 3ක් ඇතුළත. ඒක එනකම් අපිට තියෙන විශාලම ගැටලුව තමයි bridge financing එක. අපිට මේ තෙල් වලට කොහොමද මුදල් ටික ලබා ගන්න? අපි කොහොමද පෝර සඳහා මුදල් ටික ලබා ගන්න? එම නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනේ ඔබ සියලු දෙනාටම නැවතත් ආරාධනා කරනවා මේ ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් ගන්න. මිනිස්සු තරහ වෙලා ඉන්න එක, ඔවුන්ට කේන්ති ගිහිල්ලා තියෙන එක, ඔවුන්ට ඉවසිල් නැති එක අපිට පිළිගන්න පුළුවන්. මොකද අපි හැමෝටම කියන්න පුළුවන් මගේ ඩ්‍රයිවර්ලා උදේ ගියාම 6 ඉඳලා රෑ 6 විතර ඊයේ රෑ 7 වෙනකන් ඉඳලා පෙට්‍රල් ගහ ගන්න බැරුව ආවා. ඉතින් හැමෝටම මේක ඉච්චරයි. අපි ජීවිතේටවත් කොහෙන්වත් අඩුවට පෙට්‍රල් ගැහුවෙත් නැහැ. වෙන තැන් වලට ගිහිල්ලා පෙට්‍රල් ගැහුවෙත් නැහැ. මේ අවුරුදු 5ක අවුරුදු 2ක කාලය තුල මම දවස් 10ක් විතර මේ කැන්ටින් එකෙන් කෑම කාලා ඇති. එනෝ මේ එහෙම කවුරුත් මෙතන කන්නේත් නැහැ. මගේ දරුවෝ හරි ඒ වගේ මම විතරක් නෙවෙයි. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තු ඉන්නවා. ඉතින් හැමෝම එක හැන්දෙන් බෙදෙන එක හොඳ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලත් නැහැ, දැකලත් නැහැ. මගේ දරුවෝ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ, මිනිස්ත්‍රි පැත්ත පළාතේ ගිහිල්ලත් නැහැ. කවදාවත් ඒ වාහනයක ගිහිල්ලවත් නැහැ. ඉතින් අපි මේව කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිටත් අනිත් හැමෝටම තියෙන අයිතියක් තියෙනවා අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව උත්සාහ කරලා බලන්න. බැරුණොත් ගෙදර යනවා. වරදක් කරලා තියෙනවා, වංචාව කරලා තියෙනවනම්, පග ආරං තියෙනවනම් ඕනෑම පරීක්ෂණයකට මූණ දෙන්න හැමෝටම තියෙනවා. නමුත් නීති අතට ගන්න කාටද අයිතිය තියෙන්නේ? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරන්න? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරගෙන මිනි මරන්න? එහෙම කරන් ඉඩ දෙන්නට බෑ. මොකද මේක ඉවසීම මේක සීමාවක් නැති වෙලා යනවා. ඒ හින්දා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු කතානායකතුමනි, ඔබතුමා මේකේ යම් වගකීමක් අරගෙන නායකත්වය අරගෙන නැවත වතාවක් අපි සියලු දෙනාට ඉල්ලා සිටින්නේ ඊළඟ මාස 6, 9 හා 12 අපිට ඉතාමත්ම අවාසනාවන්ත ඉතාමත්ම අර අගමැතිතුමා කියපු ආකාරයට අපේ ජීවිතේ මුණ දෙන්න වෙන තාමත්ම අමාරුම කාල පරිච්ඡේදය. ඒ කාල පරිච්ඡේදය තුල තව දුරටත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැතුව මේ ගින්න නිවන්න උත්සාහ කරන්න, ප්‍රශ්නය ඔඩුදුවවන්නේ නැතුව ප්‍රශ්නට උත්තර හොයන්න,
Ape minit mama nawata watawak vipaksha nayakatumata situanta wenawa pereda etumage kathawedi etuma kiwwa saamaanya banku sheshtraya haraha dollar tika daanna kiyala kiyanna minissunta sancharaka sheshtraya yali godanaga ganeema sandaha awashya pasubima dati pasubima salaswanna aayojana sandaha awashya pasubima salaswanna sustainable energy kiyana electricity ekak laba ganna aakaraya pilibandawa wedi dura katayutu karanna rupiyal 43 ak api gewana ada indana magin pawichchi karana viduli balaya wenuwata rupiyal 12 en 15 en karagannata puluwan surya balaya sulang balaya sandaha naayakathwaya denna politicians la vitarak passen gipannannata epa oun passen palawanna Anita genut tahan na tamun tax kemana wada? Income tax ke inna agen ahan na oba tax tika aya kara ganna wada? Excise department ke ahan oba rasawa karala oba rata ta gebiya yutu e mudal pramane aya kara ganna wada? E mudal sandaha oba wage kiyana wada? Desa palaknya vitarada para dushyatawayata muna denna tona? Me rate desa palaknya inne 225 denai? Oun sielu denata ma dena hama deyama billion 6.5 eka onnan kapala danda habai eken me prashneta visundun nellene ne ape sampurna aadayama billion trillion 1.4 viyadama 3.4 menna prashne barapatala kama te e prashne walata visundun denna ma sina maligawala indala parewal wala udghoshana kara vitarak kiyala me prashne walata uttara denne ne Inda mama nam me parlimento peta palatewat balanne mata me konet ne api ave me ma balanne ne be api de me konet ne namut kauru hari anagate dawasaka me rata gena hitala tamange tax kebapu tamam menuem beda kerapu rata ta adere karna minisunta me kada enna wasya parasala sala denda api nang enne ne me peta palatewat mire pase amma miniama mata hitagan ne tebe mage sestre inna samahara nitik tebaru ara ali sabri mahatmea ge Gaya gini kan nggak kota, ekah syah kerja nih, main rata, budu amu duru apa itu bu rata, santia samadaan ekin nih rata, komedah santo sebenne, ara loko ke mati aja, itu mage daru aja, itu mage sahodari aja, mau kan itu, ini semua orang kan itu, ini dawasa mage daru Amerika aja. Eh daruwa ta yawanawa ape honda minissu ape neyayo ape yaluwa e daruwage bus stop ekata yanawa anda tambusalege gedara gini gannawai kiyala mona tarang tirisan samajayakata api inne me tirisan samajayen api issirata yanna puluwanda me moy boruwa meka me boruwata ahuwen depa meka desapalakya 225 dena vitarak karapu deyak nemei me rate hama manussayama wage kiyannata ona tamange rassawa karanawada Taman ganna padiyata yutukamak ishta karanawada? Dan me boruwa karala lakunu daagena ekenekaata angilla dik kara kara koyetada api me rata aragena yanne? Koyetada api me rata aragena yanne garu kathanayakatumani? Parampara gaanakatawat apita me tiyena naya tika gewa ganna beri wei. Api wahanse wela weda kare naththam me boruwa nawaththannata ona. Me inda mama gauruwen illa sitnawa garu kathanayakatumani? Me rate siyalu denatama මේ ඇත්ත සලසන්න ඕවා දෙනු පරහට තමුන් සම්මතයේ සිට හැම දෙටාටම අපි ඉල්ලා සිටිනවා තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවද තමන්ගේ රස්සාව ඉෂ්ට කරනවද තමන් තමන්ගේ ටැක්ස් ටික ගෙවනවද අනිත් අයට කියන්න ඉස්සෙල්ලා හැමෝම එහෙම හිතන දවසකට පුළුවන් වෙයි මේ රට ගොඩ දාන්න අපි දිගින් දිගටම කරේ හැමදාම බැලුවේ ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදනවා මිසක ආණ්ඩු කරන එක ගැන පිළිබඳව නෙවෙයි Eka tamai atta, hemom usaha kerana vipaksi ini kota andu apa paradanda. Ilangga campaign ini kagena. Andu dinna tapasi andu kerana mukadda, andu kerana salasma mukadda kini kapili bandu kalpana kerla balan le. Apa andu tevi e barade hakar itu makara. Api dah thita ganne tebe, aime art ke kia wagat tenat te kini kapili bandu. Eka tamai atta, kipat ini kota meka terdila. Mereka sempurna, mereka dengan kota, api study karena kota kalah parada. E pramana itu api sama villa ntuun. Mereka arti kekiva katene, abe api itu ranneve. Hemu mau kekiva katene. Gia aurudu hatrata,
බිලියන 15ක් ණය ගත්තා. බිලියන 15ක්. බිලියන 12ක් ගෙව්වා. අටට තියෙන බැංක රිසර්ව් ටික හතට අඩු වුණා. ඉතින් මේ කාලෙත් එහා සමානයි. හැබැයි IMF එකට වෙලාවට නොගිය එක. ටැක්ස් ටික අඩු කරපු එක. අපි කරපු වරදි. මම එදත් කියනවා අදත් කියනවා. ඒක මේ බොරු කියලා වැඩක් නැහැ. ඉතින් මම පිටා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු කතානායකතුමනි. මම මට නම් සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතියම පිළිබඳව තියෙන්නේ මහ ලොකු අප්‍රසාදයක්. කලකිරීමක් අප්‍රසාදයක් අපි මේකෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි අපිටත් පුළුවන් වාඩි වෙලා සෝෂල් මීඩියා පෝස්ට් දදා පොරවල් වෙවි ඉන්න ඒකෙන් රටට වෙන දෙයක් නැහැ නමුත් මම කියන්නට ඕන පමා වෙලා හරි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ දාන්න රට ගොඩ දැමීම සඳහා එකතු වෙලා කටයුතු කරන්න විපක්ෂ නායකතුමාගෙන් උත් ඉල්ලා සිටිනවා ඔබතුමාටත් පුළුවන් උදව්වක් මේ අවසාන මේ අමාරු අවස්ථාවේදී රට ගොඩනැගීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටි මේ මම නිහඬව